and they can understand it. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Anapanasati yana katha karanna man thoragatta. පටිසම්භිදා මග්ගප්‍රකරණේ එන ආනාපාන කතා කියන කොටස. එතකොට මේ කොටසේදී හැම වෙලාවකදීම ගොඩක් ඔය කාරණා විස්තර කරලා තියෙනවා අපි පටිසම්භිදා මග්ගප්‍රකරණේ තුල. ඔය ඇහැ ගැන විදර්ශනා කරන්න මෙහෙක මෙහෙමයි ඇහැ අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං ආහාර සම්භූතං වත්ති කියති ඔය කොටස. ඔකෝ මේ මේ කියන කොටස් නැත්නම් ඒක ඥාන කතාවලට අදාළ කොටස් ටික. එතකොට මේකෙම විස්තර වෙනවා ආනාපාන සති කතා කියන කොටස. ආනාපාන සති කතාවල ආනාපාන සතිය තමයි විස්තර කරන්නේ. එතකොට ආනාපාන සතිය කියලා කියනකොට අපි අද දන්නවා ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මොකද්ද කොටින්ම ආනාපාන සතිය කියලා කියන්නේ? ආනාපාන කියලා කියන්නේ ආන අපාන. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. සතිය කියනවා සිහිය. ආනාපාන සතිය කියනවා ආස්වාස ප්‍රාස්වාසය සිහිය. ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව සිහිය පවත්වන එකට කියනවා ආනාපාන සති භාවනාව කියලා කමටහන කියලා. එතකොට මේකෙදි හැම වෙලාවකදීම විස්තර කරන ආනාපාන සතිය වඩන එක පිළිබඳව බොහොම දීර්ඝ විස්තරයක්. ඒසි සරල විස්තරයක් නෙමෙයි බොහොම දීර්ඝ විස්තරයක් කරනවා. එන්න මෙච්චරක් තියෙනවා. දැන් මේ ටික ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම දවසක් නම් මදි ඇත්තටම දවසකුත් මදි කොටයක් නෙමෙයි. මේකේ අවශ්‍ය කොටස් ටිකක් මතක් කරොත් හොඳයි කියලා හිතුණා. මේකේ තියෙනවා උපක්ඛිලේශ ඥානාන කියලා කොටසක්. ඕක තමයි නැත්තේ. ඒ කියන්නේ ආනාපාන සති උපක්ඛිලේශ පිළිබඳව නුවණ. මොනවද ආනාපාන සතිය වඩන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් උපක්ඛිලේශ කියලා උපක්ඛිලේශ ධර්මතාව ටික පෙන්නනවා. උපක්ලේශ 18ක් තියෙනවා. එකට අහලා ඇති අටලොස් උපක්ලේශ වලින් මිදී වඩන්න කියලා කියනවා. ආනාපාන සති භාවනාව කරන කෙනෙකුට අටලොස් උපක්ලේශයක් තියෙනවා. දැන් ඉතලා දන්නවද ආනාපාන සතිය කොහොමද කරන්න කියලා? සති නිමිත්තේ සිහිය පිළිපදවාගෙන ආනාපාන සතිය පිළිබඳව හුස්ම පාර ගැන දැනුම් ඇතුව ඉන්න එකට අපි කියනවා ආනාපාන සති කියලා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ දැනුම් නැතුව ඉන්න බවට ආනාපාන සති කියලා කියන දැනුමකදී සති නිමිත්ත ගැන වෙනම කතා කරනවා. ඒ සති නිමිත්ත ගැන පොඩි එක එක මති මතාන්තර තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ සති නිමිත්ත කියලා කෙනෙක් කියනවා. සති නිමිත්ත මේ අදාළ නැති දෙයක් කියලා කියනවා. එතකොට සති නිමිත්ත කියන එක අදාළ නැත්නම් ආනාපානියත් අදාළ නැහැ. ඒ සති නිමිත්ත අදාළ නැත්නම් ආනාපානිය අදාළ වෙන්නේ කොහොමද? එකක් තියෙන එකම පොතේ අර සති තියෙන එකම පොතේ නම් ඉතින් එක කොටසක් ඒකෙම අදාළ වෙලා අනෙක් කොටස අදාළ නොවෙන විදිහක් නැහැ. එතකොට හැම වෙලාවකදීම සතිය කියන එකට කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා වචනයක්. පරිමුඛං සතින් කියන එක විස්තර කරනවා විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ අරගෙන බලන්න. පරිමුඛං සතින් කියන්නේ මොකද්ද කියන එක වචනෙම විස්තර කරනවා. නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර මුඛ නිමිත්තේ මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. ඔක ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහර කෙනෙක් මේ ආනාපාන සතිය හෝ මේ සති නිමිත්ත විදර්ශනා කරන්න හදනවා.
ඒක ඒ ප්‍රශ්නේ තියෙනවා සති නිමිත්ත විදර්ශනා කරන්න හදලා හරියන්නේ නැහැ සති නිමිත්ත කිව්ව විදර්ශනා කරන්න නෙමෙයි අය කෙනෙක් ගන්නවා දැන් ඇති බවට පෙන්වන්න එපා කියන්නේ කියන්නේ දැන් සති නිමිත්ත කියලා හිත තියෙනකොට මේ තමන් ඉන්නවා කියන කෙනෙක් හිත තියෙන්නේ කියනවා තමයි මේක නෑ කියන්නේ තමන් ඉන්නවා කියන භවයේ තමයි හිත තියෙන්නේ තමන් තමන් කියලාවත් නොදන්නකොට තමන් තමන් ඉන්නවා කියලා දැනගන්න එකත් ලොකු දෙයක් නෙමෙයි අනිතරමුණු වල තමන් තමන් ඉන්නවා කියන බව දන්නේ නෑනේ අපිට හිතෙන්නේ තමන් ඉන්නවා කියලාද ලෝකේ තියෙනවා කියලාද අපිට හිතෙන්නේ ලෝකේ තියෙනවා කියලා තමන් ඉන්නවා කියලාවත් තේරෙන්නේ නෑ ඉතින් ඉස්සෙල්ලා තමන් ඉන්න බව දැනගෙන ඉන්නේ ඒක නිසා කමක් නෑ සති නිමිත්ත කියන්නේ තමන් ඉන්න බව තේරෙන එක තමයි වෙන දෙයක් නෙමෙයි ඒකට තමයි සතිය අවශ්‍ය කවුරු සති නිමිත්ත පැනෙන්නේ නෑ නිවන් දකින්න ප්‍රතිපදාව කියලා අපි කතා කරා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙක. සති නිමිත්තයි කියෙතෙන්ද? මාර්ගයට. සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ සතියයි පට්ඨානෙයි සතිය සහ සිහිය පිහිටවන තැන් ඔක්කොමයි තිබෙ කොහෙටද? මාර්ගයට. මාර්ග සත්‍යයට නෙමෙයි. පවතින සිහියක් නැති වෙන්න ඕන හැම වෙලාවකදීම මාර්ග සත්‍යයට. මානසිකාරේ නුවණක් වෙන්න ඕනේ හැම වෙලාවකදීම ඥාන දර්ශනයක් තුළ පවත්වන්න සිහියක් හම්බෙන්නේ නැත්නම් කෙනෙකුට අන්න ඒ කෙනාට මාර්ග සත්‍ය වැඩෙනවා. එතකොට සති නිමිත්ත කියන්නේ මාර්ගය මාර්ගය කියලා නොදන්න කෙනෙක් සති නිමිත්ත වැරදි බුදුරජාණන් වහන්සේ එහෙම එකක් පනවල නැහැ කියනවා. ඉරියාපත පබ්බේ තුල ඒ වගේම සති නිමිත්තට මානසිකාරය තුළත් හැම වෙලාවකදීම වැඩෙන්නේ සති ඉන්ද්‍රිය. අපි ඉන්ද්‍රිය ධර්මතා ටික ගන්න වඩන්නේ. ඉන්ද්‍රිය ධර්මතා ටිකක් වඩනකොට මොනවද? සද්ධාව, සතිය, ඊට පස්සේ වීර්ය, සති, ප්‍රඥා, සමාධි, ප්‍රඥා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික තමයි අපි වඩන්නේ. එතකොට අපිට මේ ඉන්ද්‍රිය ධර්මතාවලින් එකක් හරි අඩු නම් මේක වඩන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව අඩු වෙනවා. මෙතනදී අදහස් කරන්නේ තුනුරුවන් ගැන තියෙන ශ්‍රද්ධාවම නෙමෙයි. මේ ධර්මතාවයේ පිළිගන්න ලක්ෂණේ ධර්මතාවයේ පිළිගන්න බව. ශ්‍රද්ධා චෛතසිකයේ ලක්ෂණේ ධර්මතාවයේ පිළිගන්න තැන. එතකොට මොකද අක්ෂර සිතකත් දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්. මහා බ්‍රහ්මයා ගැන ශ්‍රද්ධාවක්. දැන් ඒ ශ්‍රද්ධාව හොඳ ශ්‍රද්ධාවක් හොඳ තැනකට මාර්ගයේ පිහිටපු තැන ශ්‍රද්ධාව නෙමෙයි. කෙනෙක් වැරදි මාර්ගයක් අදහන. එතකොට හැම වෙලාවකදීම මේ අමූලික ශ්‍රද්ධාවකුත් තියෙනවා. මේ ශ්‍රද්ධාව කියන ගතිය මේ මාර්ගය අදහන බව. මාර්ගය අදහනවා කියන්නේ තමන්ට පේන දේ තමන් විශ්වාස කරන්නේ නැත්නම් අදහන්නේ නැත්නම් ඒක මොරකමක් කරනවා. එතකොට ඒ යම් තරමකටද දකින්නේ දකින්න තරමට ශ්‍රද්ධාව ඇති කර ගන්නවා කියන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රියක් විදිහට ඉන්ද්‍රියක් වැඩෙන්න ඕනේ. බුදුගුණ වඩනකොට බුදුගුණ කියන්නේ ශ්‍රද්ධාව නෙමෙයි. බුදුගුණ වඩනකොට වැඩෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. සමාධිය කියන්නේ ශ්‍රද්ධාව, ඒ කියන්නේ අනිකුත් ධර්මයේ ගැන මෙනෙහි කරනකොට ධර්මයේ කියන්නේ ශ්‍රද්ධාව නෙමෙයි දහම් ගුණ කියන්නේ. දහම් ගුණ වඩනකොට වැඩෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය මම මේක කරන්න ඕනේ කොහොම හරි කියන මේ වීරිය ඒ හිතේ හිත පවත්වන්න තියෙන වීරිය. පුද්ගල භාවයේ ඉක්මවා ගියපු වීරිය කියන ලක්ෂණයක් මේ ඒ තමන් කරන වැඩේ තුළ ක්‍රියාව තුළ තමන් උත්සාහවත්. ඒකට කියනවා විරිය ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය. ඊට පස්සේ සති ඉන්ද්‍රිය ලක්ෂණය හැම වෙලාවකදීම සිහිය පවත්වන බව. වර්තමාන මේ මොහොත ගැන සිහියයි. ඒකට කියන්නේ ඇත්ත පෙන්නනවා කියලා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය. සිහිය. සමාධි ඉන්ද්‍රිය ඒක තමයි හිත සමෝධාන කරන ගතිය, එකඟ කරන ගතිය. ඒ ගතියක් තියෙනවා. අන්න ඇත්ත පෙන්නන ගතිය තියෙන පඤ්ඤා ඉන්ද්‍රිය. ඒක තියෙනවා ඇත්ත පෙන්නන ගතිය. දැන් අන්න ওই ඉන්ද්‍රිය ධර්මතා පහම සමතාවයක තියෙන්න ඕන. කෙනෙකුට ප්‍රඥාව වැඩි වුණොත් ඒත් බෑ. ප්‍රඥාව විතරක් වැඩි වුණොත් කෙනෙක් මේ නුවණ වඩලා මේක දකින්න හදනවා නම් පඤ්චේන්ද්‍රිය විතරක් වඩන්න හදනවා නම් ඒත් බෑ. ඇයි අනිත් ඉන්ද්‍රිය ටික අඩු වියද? ඒක නිසා නුවණ වැඩි කෙනාට අමාරුයි කරන්න බෑ. පඤ්චේන්ද්‍රිය වැඩි යාට කියන ධම්ම උද්දච්චය කියලා වචනයක් තියෙනවා. ධම්ම උද්දච්චය කියලා කියන්නේ
දහම් කාරණා දන්නවා ධර්ම කාරණා තුල මේ ලක්ෂණය තුල හිත විසිරිලා දහමෙන් දහමට එනවා එතකොට ධර්මයේ විතර්ක වෙනවා එතකොට හිතේ එකඟ බව එන්නේ නැහැ දහමේ දහම තුල විතර්ක විතර්ක යන්න ගත්තට පස්සේ හැම වෙලාවකදීම ඒකට කියනවා ධම්ම උද්දච්චය එතකොට එයා ධම්ම උද්දච්චය නැති කරගන්න උත්සාහවත් වෙනවා එතකොට අනිත් ඉන්ද්‍රිය ධර්මතා ටික වැඩෙනවා එතකොට එයාට සමාන වෙලා එතනින් මිදෙන කෙනෙක් ඉන්නවා ඊට පස්සේ ඔන්න ධම්ම උද්දච්චය පැත්ත නැතිනම් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වෙනවා සමාධි ඉන්ද්‍රිය කොච්චර වැඩි වෙනත් උපරිම වඩයි නේව සංඥා නා සංඥා තලයට යනවා නිවන් දකින්න බෑනිත් ඉන්ද්‍රිය අඩුයි ප්‍රඥා ඉන්ද්‍රිය නෑ ඒකයි අසිත කාල දෙවලට නිවන් දකින්න බැරි වුනේ ඊට පස්සේ සති ඉන්ද්‍රිය කොච්චර වඩන්න ගියත් මේ එළඹ සිටි සිහියක් ඇතුළු හිටියත් අනිත් ඉන්ද්‍රිය දෙක නැත්තම් ඇති වැඩක් නැහැ ඊට පස්සේ ශ්‍රද්ධාව කොච්චර තිබුණත් වීර්ය කොච්චර තිබුණත් වැඩක් වෙන්නේ නැහැ ශ්‍රද්ධාව කියන මට්ටම ශ්‍රද්ධාව ප්‍රේමයේ මේ මොනතරම් තුනළුවන් ගැන තිබුණත් ඒක වැඩක් නැහැ වක්කලිතරුණ වහන්සේට දේශනා ඊට පස්සේ වීර්ය කොච්චර දක්ෂිටි කාගෙන වීර්ය කළා හරියන්නේ නැහැ. සෝන කුටි කන්නහඳුරු වීර්ය කරේ. අධිකතර වීර්යය. කකුල් පැරිලා ලේන කොටක් සක්මන් කරනවා. කකුල් පැරිලා ලේ ගලනවා ඒ සසර දුක ගැන මෙනෙහි කර කර සක්මන් කරනවා. ඊට පස්සේ ඇවිදින්න බැරි වෙනකොට දනගගා සක්මන් කරනවා. මේක කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා. කොහොම හරි අවබෝධ කරගන්නවා කියන ඕමනාව තිබ්බට අදිෂ්ඨානෙ තිබ්බට බෑ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඉන්ද්‍රිය සම කරගන්න කියනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය සමතාවයේ අවශ්‍යයි. ඒක නිසා ඒක පාඩමෙන් පිට කිව්වේ මේ සතිය කියන දේ ඉන්ද්‍රියක් ඒක අවශ්‍යයි. ඒක නිසා ආනාපාන සති කියලා කියනවා. සිහියත් වැඩෙනවා. ආස්වාස ප්‍රාස්වාසය ගැන දැනුම් නැතුව ඉන්න බව තුළ සමතය වැඩෙනවා. සමාධි ඉන්ද්‍රිය වැඩෙනවා. එතකොට මේක තුළ තියෙන්නේ සම්පූර්ණම සතිය සහ සමාධිය. සති ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මතා දෙකයි මේ වඩන්නේ. ඊට පස්සේ ආශ්වාසයගේ ආදිමධ්‍ය පරයවසානයේ සිහියෙන් අනුව යන්නෝගේ ආධ්‍යාත්මී වික්ෂේපයට ජීවිත සමාධියට උවදුරක වන පළවෙනි කාරණය 18 මතකෙටේද සුතදර නිසා කියපු ගම මඩගීතේද ලියා ගන්නවා ආස්වාස ප්‍රාස්වාසයගේ ආදි මධ්‍ය පරයවසානය සිහියෙන් අනුව යන්නහුගේ ආධ්‍යාත්මෙහි වික්ෂේපයට ගිය සිත සමාධියට උවදුරා ඒ කියනවා ආස්වාදේ මුල මැදාග මෙනෙහි කරන්න එපා ඔන්න පළවෙනි කර දැන් කෙනෙක් පනවනවා උපාද තිටි බහන්නේ ඔන්න පටන් ගත්ත ආස්වාසේ ඊට පස්සේ මෙන්න උපාදයේ උස්ම ගන්නවා මෙන් තිටිය නතර වෙනා මෙන්න භංගය උපාද තිටි භංග ඔන්න අනිත්‍යයත් වැඩෙනවා ආනාපාන සතිය වැඩෙනවා දැන් ඔන්න පළවෙනියටම කියනවා අටලොස් උපක්ලේශවල පැහැදිලිවම ආස්වාසයාගේ උපාද තිටි භංග වඩනවා නම් එයාගේ හිත ආධ්‍යාත්මයේ වික්ෂේපයට යනවා ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ පළවෙනිම කාරණා. ඔන්න එහෙම කර කර හිටියනම් පැහැදිලිවම ඔන්න කිව්වා ඒක අයින් කරගන්න වැරදි. අන්තිමේටම ආයෙ මගෙන් ඒක මොකද්ද දැන් කරන්න කියන්නේ. ඒ තරම් කියනවා. ඊට පස්සේ ආස්වාසයාගේ ආදිමධ්‍ය පරයවසානය ගැන ඒ කියන්නේ මුල මැද අග ගැන මෙනෙහි කරන්න යන්න එපා. ඊට පස්සේ ප්‍රාස්වාසයාගේ ආදිමධ්‍ය අවසානය ගැන මෙනෙහි කරන්නත් යන්න එපා. ඊට පස්සේ ප්‍රාශ්වාසය පටන් ගන්නවා අර චබ්බග්ගිය හාමුදුරුවරුන්ට රත්තරන් සෙරිප්පු දාන්න එපා කිව්වම රිදි සෙරිප්පු දානවා ඒක නෙමෙයි වෙන එකක් කරනවා ඒකයි දැන් ආශ්වාසය පා කිව්වහම ප්‍රාශ්වාසය හරි බලන්න පුළුවන් ඒක නිසා කියනවා ප්‍රාශ්වාසයේ මුල මැද අග මෙනෙහි කරන්නත් එපා එතකොට මේ උඩට ගන්න යනකොට උඩ පැත්තට හිත ගන්නකොට මේ ආධ්‍යාත්මික කය පැත්තෙන් හිත විසිරෙනවා බාහිර යනකොට දැන් හුස්ම පාර යවුවා කියලා යවුව බවට මේ දැනුම තියාගන්න ගියාට පස්සේ බාහිරට හිත
බාහිර අරමුණු වලට හිත විසිරෙනවා. ආශ්වාසයේ පිළිබඳ ප්‍රාර්ථනා සංඛ්‍යාත නිකාමය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරක. ආශ්වාසයේ පිළිබඳ ප්‍රාර්ථනා සංඛ්‍යාත හොඳට හුස්ම ගන්න කැමැත්තක් ඇති වෙනවා කෙනෙකුට. හොඳට හුස්ම පාර ප්‍රකට වෙනකොට අධිකතර හොඳට හුස්ම පාර විඳ විඳ ඉන්න හොඳට කැමැත්තක් ඇති වෙන ඒකේ ආශ්වාදයක් ප්‍රකට වෙනවා. සමහර වෙලාවට හුස්ම පාර දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට ආශ්වාස මාර්ගයේ බොහොම සියුම් වෙනවා වගේම පැහැදිලි වෙනවා. ඒක සැපදායක බවක් හැටියට තේරෙනවා ආශ්වාසයේ. අන්නේ සැපදායක බව මත ආශ්වාසය අනුව මෙනෙහි කරන්න එපා කිව්වා. ආශ්වාදයේ අනුව බලන්න එපා කිව්වා. ඒක තෘෂ්ණාවට මේ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට වදුරුයි. සමාධිය උපදින්නේ ආශ්වාසයේ පිළිබඳ ප්‍රාර්ථනා සංඛ්‍යාත නිකාමනේ. කොටිම හුස්ම පාර උඩට අරගෙන වැඩි වෙලාවක් තියාගෙන ඉන්න එපා කියලා මේ කියන්නේ. උඩට අරගෙන ටිකක් වෙලා තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් තියාගෙන ඉන්න දශම තප් දශම දෙකක් තුනක් වැඩිපුර පොඩ්ඩක් හුස්ම පාර උඩට අල්ලන් තියාගෙන ඉන්නකොට පහළට හෙලන්න ඒත් එක්කම අදහසක් පහළ වෙනවා. ටිකක් වැඩි වෙලාවක් රඳවගෙන ඉන්න කිව්වහම අපිට හොඳ හුස්මක් අරගෙන බලන් ටක් ගාලා පහළට දැමීමේ ආශ්‍රාදයක් තේරෙන්නේ නැද්ද කියලා. පහළට දැමීමේ ආශ්‍රාදයක් තේරෙනවා. ඒ වගේම පහළට දාපු හුස්ම පාර පොඩ්ඩක් නතර වෙනකොට ඉහළට ගැනීමේ ආශ්‍රාදයක් මත වෙනවා. ඒක සමාධියට උවදුරක් කියනවා. මොකද්ද ඒ කියන්නේ? කොටින්ම මේ කියන්නේ හිත හිත හුස්ම ගන්න එපා කියලා. හිත හිත හුස්ම ගන්න එපා කියලා. අපි හිතල හුස්ම ගන්නකොට දැන් හිතනමයි පිට කරන්න හදන්නේ. දැන් ආස්වාස ප්‍රාස්වාසය ගැන දැනුම් ඇතුව කරන්න කිව්වනේ. දැන් ඒක නිසා ඔන්න හිතල හුස්ම ගන්න හොඳට දැනගෙනම හුස්ම ගන්නකොට ඔන්න හිත පිහිටනවා. පල්ලෙහාට හෙලන්නේ ඊට පස්සේ කැනත් ඇති වෙනවා. ඒකේ ආශ්‍රාදේ පිහිටනවා. එතන පල්ලෙහාට හෙලනවා. හුස්ම පාර පල්ලෙහාට පිට වෙනකොට එයාට හිතෙනවා දැන් හුස්ම පාර උඩට ගන්න ඕන කියලා. අන්න ඕක සමාධියට බාධාවක් උවදුරක් කිව්ව ඒකට හිත තියන්න එපා කිව්වා. ආශ්වාසයෙන් පෙළෙනුගේ ප්‍රාශ්වාස ප්‍රතිලාභෙහි ඇලීම සමාධියට උවදුරක්. ඒක නිසා දැන් ආශ්වාසය ගොඩක් වෙලා උඩට අල්ලගෙන ඉන්න ගියාට පස්සේ එයාට ප්‍රාශ්වාසයට කැමැත්තයි. ආශ්වාසයෙන් පෙළෙනවා දැන් උඩට ආශ්වාසය ගන්නකොට ආශ්වාසයෙන් පෙළෙනවා ප්‍රාශ්වාසයට ඇලෙනවා. ඒක නිසා ඒකට ඒ ඇලීම සමාධියට උවදුරක්. ගොඩක් වෙලා පහළට දාලා ඉඳලා ඒකත් සමාධියට උවදුරක්. එතකොට ඔන්න පළවෙනි කාරණා කොටස කියලා ඉවරයි. මේ ටික පැහැදිලි වෙන දැන් ඊට පස්සේ මේ හත් දෙන ආනාපාන සති සමාධියට උපක්ලේශ වෙති. මෙන්න මේ මේ සදින මේ කාරණා ටික ආනාපාන සති සමාධියට උපක්ලේශ ධර්ම 6 දෙනා. ඊට පස්සේ තව ඊළඟ කොටස පටන් ගන්නවා. මේ මේ ෂට්කයක් කියලා කියන මේ කොටස් 6ක්. මෙතන කිව්වා අපි කොටස් 6ක්. ආශ්වාසයේ මුලමෙදාග මෙනෙහි කරන්න එපා පළවෙනි එක. ප්‍රාශ්වාසයේ මුලමෙදාග මෙනෙහි කරන්න එපා දෙවෙනි එක. ඊට පස්සේ ආශ්වාසයේ හිත ආශ්වාසයේ පිළිබඳ ප්‍රාර්ථනාවක් තියාගන්න එපා. ප්‍රාශ්වාසයේ පිළිබඳ ප්‍රාර්ථනාවක් තියාගන්න එපා. ඊට පස්සේ ආශ්වාසයේ පෙළිලා ප්‍රාශ්වාසයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. ප්‍රාශ්වාසයේ පෙළිලා ආශ්වාසයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. ඔන්න ඔය ශක්තිය විදිහට වඩනවා නම් අපිට ආනාපාන සතිය වැරදිලා. ඊට පස්සේ නිමිත්ත ආවර්ජනා කරන්නාහට ආශ්වාසයේ සිත සැලෙයි. ඒ සමාධියට උවදුරක. නිමිත්ත ආවර්ජනා කර කර ඉන්න කෙනාට නිමිත්ත කියලා කියන්නේ සති නිමිත්ත. සති නිමිත්ත පිළිබඳ නැවත නැවත සති නිමිත්ත විතරක් වැඩි එල්ලෙන්න ගත්තට පස්සේ සති නිමිත්තට වැඩි අවධානයක් යොමු වෙනකොට ආශ්වාසයේ හිත පිහිටන්නේ නැතු වෙනවා. ආශ්වාසයේ සිත පිහිටන්නේ නැතු වෙනවා. ආශ්වාසය අප්‍රකට වෙනවා. ඊට පස්සේ එහෙම නැතිනම් ආශ්වාස ප්‍රාශ්වාසයට විතරක් වැඩි නුව සිහියක් යොමු කරාම සති නිමිත්ත අතහැරෙනවා.
එක්කෝ ආශාසයට හිත තිබ්බම සති නිමිත්ත නැහැ, සති නිමිත්තට හිත තිබ්බම ආශාසයට හිත නැහැ. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? මේ දෙකම සමාධියට බාධාවක් කියනවා. අපිට හැම වෙලාවකදීම හිතෙන් වැඩ දෙකක් එකපාර කරන්න බෑ, ඒක හරි. හිතෙන් වැඩ දෙකක් එකපාර කරන්න බෑ. එකපාර ආස්වාස ප්‍රාස්වාස එක හිතෙන් දැනගන්නත් බෑ, එකපාර ප්‍රාස්වාසය දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම එකපාර සති නිමිත්ත දැනගන්නත් බෑ, එකපාර ආස්වාසය දැනගන්නත් බෑ. මේකට හිත දෙකක් වැහැදෙනවා. නමුත් මේක අපිට එකපාර වෙන බවට තේරෙනවා. එකපාර වෙන බවට අපිට තේරෙනවා මේක වේගවත් බව නිසා. වටාපත පේන්නේ. වටාපත කියන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඔන්න වටාපතේ ඇහැ පැත්තේ ටික වෙලා. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන පැත්තෙන් වටාපත කියන ටික ගෙනල්ලා දීලා. දැන් මේ ආයතන දෙකේ පැත්ත අපිට දෙකක් හැටියට තේරෙනවද? එකම වටාපතම පේනොත්. වටාපතම පේනවා. ආයතන දෙකක් විදිහට පේන්නේ වටාපතම පේනවා. මොකද ඒ තරම් හිත වේගවත්. අපිට ඔය දෙක අතර අතරක් තේරෙන්නේ හැම වෙලාවකදීම ආස්වාස ප්‍රාස්වාසයේ අතර. ආස්වාසයට හිත ගියාට පස්සේ ඒක නතර වෙනකොටම තව කොහේ හරි හිත ගමනක් ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගෙන ආයෙ එනවා සති නිමිත්තට. සති නිමිත්තෙන් හිත තියලා ආස්වාසයට ආයෙ හිත තියන්න යනකොට කොහේ හරි තමන්ගේ ගමනකුත් ගිහිල්ලා තමයි ආයෙත් එන්නේ. කඩේට බඩු ටිකක් ගේන්න ගියපු ළමයා රස්තුවාදුවේ ගිහිල්ලා තමයි ආයෙ ගෙදර ඉන්නේ. ඔය වැඩේ තමයි මේ වෙන්නේ හැම වෙලාවකදීම. ඒකයි මේ අතරක් තියන්න එපා කියන එකයි මේ කිව්වේ. ඊට පස්සේ හැම වෙලාවකදී මේක නිසා නිමිත්ත ආවර්ජනා කරන්නට ආශ්වාසයේ හිත හැලෙන්න දෙන්න එපා. ඒකේ සිත සැලෙන්න චලනය වෙන්න දෙන්න එපා. ඒකේ සිත චලනය වෙනවා කියන්නේ ඒක අතරක් තේරෙනවා කියලා කියන්නේ. එතන ප්‍රශ්නයක් ඒ කියන්නේ. එතන අතරක් තියෙනවා කියලා කියන්නේ ප්‍රශ්නයක්. කඩේට ගිහිල්ලා එන වෙලාව පොඩ්ඩක් ඉක්මිලා කියන්නේ ළමයා කොහේ හරි ගිහිල්ලා. ළමයා රස්තියදී ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාව තියෙන්න වෙනවා තමයි. මේ අතරක් තියෙන මේ දෙක එකට යෙදෙන්න වෙනවා. එකට යෙදෙන බවට සිහිය සහ නුවණ තියෙන්න වෙනවා. හැම වෙලාවකදීම කෙනෙක් අහන නිතර අහන ප්‍රශ්නයක් ඕක. ආනාපාන සතිය වඩනකොට ආශ්වාසයට තියෙන හිත තව එකක් නේ, ප්‍රාශ්වාසයට තියෙන එක තව හිතක් නේ. මේ දෙක කොහොමද එකපාර තියන්නේ කියලා. එකපාර තියන්න මහන්සි වෙන්න එපා. එකපාර තියෙන්න බව ප්‍රකට වෙන්න ඕනේ හිතේ අතරතුර අරමුණු අඩුවීම තුළ. අරමුණු වැඩි බව නිසා තමයි අපිට තැන් දෙකකට ප්‍රකට වෙන්නේ, දෙවිදිහකට. දැන් හැම වෙලාවකදීම මේ ඇහෙන් පේන රූපේ කතා කරනවා කනෙන් අහන්නේ හොඳට. ඇහෙන් පේන රූපය කතා කරනවා කන් දෙකෙන් අහනවා හොඳට. ආයතන කීයක කෘත්‍යයක්ද? හතරක් තියෙනවා. ඒයි ඇහැට රූපේ ගැටිලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඊට පස්සේ මනෝපටිච්ච ධම්මේච මන ආයතනයේ ධම්මායතනයේ නැවත හදලා ඔන්න ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ චක්කායතනයත් පිටිදලා නිරුද්ධ වෙලා මන ආයතනයේ ධම්මායතනයත් නිරුද්ධ වෙලා ඊට පස්සේ තමයි ඔන්න සෝත ආයතනය ඉදිරිය තියෙන්නේ. ඊට පස්සේ ඒ අනුව කනත් නිරුද්ධ වෙලා ශබ්දෙත් නිරුද්ධ වෙලා ආයත් මන ආයතනයත් නිරුද්ධ වෙච්ච තැනක දැන් අපිට කතා කරන කෙනා ඉන්න විදිහට දැනෙනවා. අපිට කතා කරන කෙනා ඉන්නව වෙලා. දැන් මේ ඉන්න කෙනාව කතා කරනවා. එතකොට දැන් මේ කියන දේ අහන ගමන් හිතේ තියෙන දේවල් ටික හොඳට තේරුම් ගන්නවා. හිතේ තියෙන දේවල් ටික තේරුම් ගන්න ගමන් තේරෙන්නේ නැති කාරණාත් හිතනවා. වටපිටාවත් දැනගන්නවා, ඉන්න අයත් බලනවා, තව සද්දේ හුනත් ඒවත් බලනවා, ඉන්න අතපය අමාරුත් දැනෙනවා, හැමදේමත් දැනෙනවා. එතකොට දැන් මේ සජීවි සිද්ධියක් හදලා දීලා තියෙන්නේ ඒ කාරණාව මත. දැන් ඔන්න ඔය සජීවි සිද්ධිය ඔය පැත්තෙන් අයින් කරලා මේ වෙන පැත්තකට දෙන්නයි මේ හදන්නේ. ඔය පැත්තත් එක්ක ගහලා තියෙන මේ ඇග්‍රීමන්ට් එක අයින් කරලා මේ වෙන පැත්තකට හිත තියන්න හදන්නේ. මේ වෙන පැත්තකින් වෙන දෙයක් ඇත්ත කරලා දෙන්න හදන්නේ. එතකොට ඒක තමයි මේ සති නිමිත්ත සහ ආස්වාද ප්‍රාසහස දෙකක් නොවි එක තැනක ප්‍රකට වෙන්න ඕන කියලා කියන්නේ. හිත දෙකක් තමයි. හිත දෙකක් කියලා කියන්නේ ආස්වාද ප්‍රාසහසය ගැන මතක් කරනකොට ආස්වාද ප්‍රාසහසය ගැන අරමුණු වෙන බවම කාය ආයතනයත් එක්කම යෙදিলা අපිට ඒ පැත්තෙන් ඒ ආයතනෙ පිට නිරුද්ධ වෙලා.
ඊට පස්සේ ඒක දැනගන්නකොට මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණං ඒ පැත්තෙ නිරුද්ධ වෙලා සති නිමිත්තට ආයෙ හිත තියෙනකොට කාය ආයතනේ පැත්තට හිත ගිහිල්ලා ආයෙ සිහියම මතක් කරගන්නකොට මනෝපටිච්ච ධම්මේච වෙලා අවුලක් වුණා වගේ පැටලුණා තේරුණා නේද එතකොට හැම වෙලාවෙම දැන් ආයතන කීයක්ද එතකොට මෙතන නමුත් එකට විදිහට අපිට තේරෙන්න ඕනේ ඒකයි මේ කිව්වේ නිමිත්ත ආවර්ජනා කරන කෙනාට ආස්වාසේ හිත සැලෙන්න චලනීය වෙන්න බෑ ඒක සමාධියට උවදුරක් ආස්වාසේ ආවර්ජනා කරන කෙනාට නිමිත්ත හිත සැලෙන්නත් බෑ නිමිත්ත ආවර්ජනා කරන කෙනාට ආස්වාසේ අතහැරිලා තියෙන්න බෑ ආස්වාසේ ආවර්ජනා කරන කෙනාට නිමිත්ත අතහැරලා තියෙන්න බෑ මේ දෙක එකට වෙන විදිහටම දැනෙන්න ඕනේ කියලා මේ කිව්වේ ඊට පස්සේ ආය අනිත් පැත්තට කියනවා ප්‍රාශ්වාසයේහි නිමිත්ත ආවර්ජනා කරන්නාහට ප්‍රාශ්වාසයේහි සිත සැලෙයි. එතකොට හැම වෙලාවකදීම ඒක සමාධියට වුදුරක්. අර ආශ්වාසයට කියපේකම ප්‍රාශ්වාසයට කියනවා ප්‍රාශ්වාසය ප්‍රකට වෙන්නත් ඕනේ නිමිත්තත් එක්කමයි. ප්‍රාශ්වාසයේ හැම වෙලාවකදීම නිමිත්ත ප්‍රකට වෙන්න ඕනේ ප්‍රාශ්වාසය එක්කමයි. ප්‍රාශ්වාසය ප්‍රකට වෙන්න ඕනේ නිමිත්තත් එක්ක නිමිත්ත ප්‍රකට වෙන්න ඕනේ ප්‍රාශ්වාසයත් එක්ක. එහෙම නැති වුණොත් ඒක සමාධියට උවදුරක් වෙනවා. ඊට පස්සේ ආශ්වාසය ආවර්ජනා කරන්නාට ප්‍රාශ්වාසයේහි සිත සැලෙයි. ආශ්වාසය ආවර්ජනා කරන කෙනාට ප්‍රාශ්වාසය ගැන ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රාශ්වාසය ආවර්ජනා කරන කෙනාට ආශ්වාසය ගැන ප්‍රකට වෙන්නේ නැහැ. මොකද මේක අතරක් නැතුව යන්න ඕනේ කියන එක මේ කියන්නේ. ආශ්වාසය ප්‍රාශ්වාසය කියන එක අපිට අතරක් නැහැ. එක දිගට වෙන මේ සිද්ධිය ගැන දැනුම තියෙන්න ඕනේ. ඒක නිසා ආශ්වාසය අරගෙන ඉවර වෙනකොටම ප්‍රාශ්වාසය ගැන එයාට දැනුම් ඇති බව තිබිලා තියෙන්න ඕනේ. ප්‍රාශ්වාසය ගැන මෙනෙහි කරනකොටම ආශ්වාසය ගැන දැනුම ඇති බව එයාට තිබිලා තියෙනවා. දැන් ආශ්වාස ප්‍රාශ්වාස දෙක පිළිබඳව මෙයාට දැනුමක් තිබිලා තියෙන්න ඕනේ. එතකොට දැන් සතිය සහ ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ දෙක පිළිබඳවම කොටින්ම එකපාර යන දැනුමක් මෙයාට තියාගෙන මේ තුලම හිත එකඟ කරන කමයි මේ කතා කරන්නේ. ඔන්න ඊළඟ කාරණා ටිකේ කිව්වේ. එතකොට දෙවැනි කාරණා 6. ඊට පස්සේ ඊළඟ එක අතීත ආශ්වාසයේ ලුහු බඳන සිත වික්ෂේපයේ අනුගියේ සමාධියට උදුරා අතීත ආශ්වාසයේ අනු යන්න ගියොත් දැන් 6 12 අතීත ආශ්වාසයේ ලුහු බඳන සිත වික්ෂේපයේ අනුගියේ සමාධියට උදුරා අතීත කියන්නේ නිරුද්ධ වෙච්ච ආශ්වාස ප්‍රාශ්වාසයේ ඒ දැන් කියනවන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ වඩලා කියන කෙනෙක් නම් වඩාගෙන යනකොට ඕගොල්ලොන්ටම ප්‍රකට වෙනවා ඇති ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි වෙනවා ලුහුඬු වෙනවා. ඒ කෙටි වෙන ලුහුඬු වෙන සැහැල්ලු වෙන බවට ටික ටික එනකොට සමහර විට පුංචි හුස්ම පොදක් ඇති පුංචි හුස්ම පාරක් ඇති සෑහෙන කාලයකට එතකොට ඒ පුංචි හුස්ම පොදක් පුංචි හුස්ම ප්‍රමාණයක් ඇති වෙන වෙලාවට ඕගොල්ලෝ මතක් කරනවා නම් අතීතේ මම මෙහෙම දිගට හුස්ම අරගෙන හිටියා. නමුත් දැන් මම කෙටි කෙටි හුස්මයි ගන්න කියලා කෙටි කෙටි හුස්ම පාරගෙන යනවා නම් අතීතයකත් එක්ක නැවත නැවත යනවා නම් ඒකට කියන අතීත අන්තයත් එක්ක අතීත ආස්වාද ප්‍රාස්වාස ගැන මනසිකාරයේ පවත්නවා. මේ මොහොතේ හිත පවත්නවා නෙමෙයි අතීත ආස්වාද ප්‍රාස්වාසයට යනවා. එතකොට ඒකත් හිත විචිත්ත කරනවා සමාධිය උපදවන්නේ නැහැ. අනාගත ප්‍රාර්ථනා කරන්නහු ලබන සිත. දැන් ඊට පස්සේ හාමුදුරු කිව්වා ආනාපාන සතිය වඩනකොට හුස්ම පාර ටික ටික සියුම් වෙනවා කියලා කෙටි වෙනවා කියලා කිව්වා. තාම කෙටි වුණාලු දැන් කොච්චරක් කෙටිද. ඊට පස්සේ බලනවා අනාගත ආස්වාද ප්‍රාස්වාදයේ බලන්න යනවා. දැන් කොච්චරක් කෙටි වෙනවා. එතකොට අනාගත ආස්වාස ප්‍රාස්වාසය ගැන ප්‍රාර්ථනා කර කර ඉන්න ගියාම දැන් කෙටි කෙටි හුස්ම ගන්න ඕනේ පොඩ්ඩක් අරගෙන බලනවා දැන් මේක ඉන්න පුළුවන්ද හරියන්නේ හරියයිද කියලා ඒ විදිහට බලන්න ගියත්
ප්‍රශ්නයක් වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ලීන වූ සිත කුසීත බව අනුව ගියේ සමාධියට උදුරා. හිත හැකිලිලා. ඒකයි අපිට නමාරලාට ආනාපාන සතියේදී තිබ්බාම හොඳට නිින්ද යනවා. හොඳට නිින්ද යනවා. ඇයි? හිත ලීනත්වයට යනවා. හිත ලීනත්වයට යනවා කියලා කියන්නේ ඇයි? හැම වෙලාවකදීම හිත හැකිලෙනවා. මෙයාට කරන්න වැඩ නැහැ, ආහාර නැහැ. අපිට නිදිමතක් එන්නේ බොහොම කාර්යශූරව වැඩ කරන වෙලාවකද කිසිම වැඩක් නැතුව පැත්තකට දාලා ඔහේ ඉඳගෙන ඉන්න හිතනවද? ඔහේ ඉන්න හිතනවා. දැන් හිතට වැඩේ දැනෙන්නේ නැහැ. එක්ක ආස්වාසිය අතහැරිලා, එක්ක ප්‍රාස්වාසිය අතහැරිලා, එක්ක සතිය අතහැරිලා දැන් මේ වැඩේ එක තැනක තැන් කීපකින් අතහැරෙනවා. එක එක තැනින් තැන එක එක ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට හිත කුසීත බවට යනවා. ලීනත්වය හැකිලෙනවා හිත. ඊට පස්සේ එන්න නිදිමත හැදෙනවා. ඒකට කියනවා ආස්වාස ප්‍රාස්වාසයේ වැඩනකොට අපි කියනවා නිින්ද යනවා වැඩි කියලා. නිින්ද යන්නේ අපේ ළඟ තියෙන දෝෂයක් නිසා. දෝෂේ තමයි ආස්වාස ප්‍රාස්වාස කරනකොට හොඳට බලන්නේ එක්ක ආස්වාසය අතහැරිලා සති නිමිත්ත විතරක් අහු වෙනවා. එක්ක ප්‍රාස්වාසය අතහැරිලා එක තැනකට විතරක් හිත තියන්න හදනවා. එතකොට මේ අතරතුර කාලේ දීපු ගමන් හිත කොහේ හරි රවුමක් යනවා. හිත කොහේ හරි පිලාපන අරමුණෙන් අරමුණට පා වෙනවා. පාවි 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 ගිහිල්ලා 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 රවුමක් ගිහිල්ලා තමයි එන්නේ. එතකොට එනකොට දන්නේම නැහැ නින්ද ගිහිල්ලා. අර භාගිනී සංග්‍රහිත හඳුරෝගි කතාව වගේ අහලා තියෙනවන්නේ. ගුරුහාමුදුරුන්ගේ ඔළුවට වටාපිට මෙට වගේ නැහන් දන්නේ නැහැ. හිත ලොකු රවුමක් ගිහිල්ලා එතෙන්ට ආවේ. නැත්තාරු මුරුංග ගහ ගැපුවා වගේ. කොහෙන් හරි ලොකු රවුමක් ගිහිල්ලා තමයි අන්තිමේටම හිත එන්නේ. එතකොට අපි දන්නේ නැහැ නින්ද ගිහිල්ලා. කුසීත බව නින්ද යනවා කියන එකේ තියෙන එක ලක්ෂණයක්. මොකද හිත ගොඩක් පිට ගිහිප තියෙනවා කියන එක. දැන් බණ අහනකොට නින්ද යනවානේ. ඇයි බණ අහනකොට නින්ද යන්නේ? කොටිම කියන්නේ ඇයි බණ අහනකොට නින්ද යන්නේ? කියන කරුණත් එක්ක යන්නේ නැහැ. හිත හැඟවෙන එක තව විශේෂ තැනක් තියෙනවා. ඔතනින්ම හිත හැඟවෙන්නේ නැහැ. කියන කරුණත් එක්ක හිත යන්නේ නැහැ. ඒක නිසා හිත කුසීතයට යනවා. එයාට වැඩක් නැහැ කරන්න. අරමුණෙන් අරමුණට පා වෙනවා. පා වෙන ගතියත් එක්ක ටිකක් ඔහේ යනකොට ඊට පස්සේ නිදි කිරා වැටෙනවා. හොඳට බලන්න තමන් හිත දිහා නිින්ද යන වෙලාවට තමන්ට ඒ හිතට කුසීත බව ඇවිල්ලා තියෙන්නේ අරමුණෙන් අරමුණට පා වෙන නිසා. හොඳට කියන කරුණත් එක්ක යනවා නම් කෙනෙක් නිින්ද යන්නේ. තමන්ට විශේෂ වෙන ක්ෂේත්‍රයක් තමන්ට හොඳටම අදාළයි කියලා හිතුනොත් නිින්ද යනවද? නෑ. දැන් නිින්ද යන්නේ නිින්ද ගිහලා ඊළඟ දවසේ එන්න තියෙන්නේ. නිින්ද කියන එක යන්නේ ඒ මට්ටමට. නිදි කිර කියලා හරි කමක් නෑ බණ අහන්න කියලා මම කියන්නේ. මොකද කවදා හරි තේරෙනවනේ. තේරෙන්නේ නැති වෙනකොට තමයි නිින්ද යන්නේ. කමක් නැහැ. කවදා හරි තේරෙනවා. නිදි කිර කියලා හරි බණ අහලා තේරෙන්න ගත්තේ. මොකද ඒ කාලේ බණ අහනකොට අපිටත් නිින්ද යනවා. පොඩි දවස්වල බණ අහනකොට අහනකොට අපිටත් නිින්ද යනවා. මට හිතාගන්න බැරුව හිටිය කොහොමද මේ අනිත් හාමුදුරු නිින්ද කියන්නේ නැතුව බණ අහන්නේ කියලා. ඇයි ඔක්කොටම මට නිින්ද යනවා අනිත් අයට නිින්ද යන්නේ නිදි කිරා වැටෙනවා. ඉතින් මටත් බණ කාරණා තේරෙන්න ගත්තට පස්සේ දැන් මට ගලපන්නේ හිතට වැඩක් තියෙනවා. අරහින් බණ කියනකොටම ඇහෙනකොටම මම මෙහි ගලපනවා. මේ කියන්නේ අහවල් තැන. මේ කියන්නේ අහවල් තැන. මේ කියන්නේ අහවල් ලක්ෂණය. හරි. මෙතන හරි. දැන් මට හිතට වැඩක් තියෙනවා. දැන් නිින්ද යන්නේ නැහැ බණ අහනකොට. කොච්චර බණ ඇහුවත් දැන් කරුණත් එක්ක අහගෙන ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැම වෙලාවකදීම සාමාන්‍යයෙන් බණක් ඇහුවොත් නින්ද නොයන මට්ටමට අහන්න පුළුවන්. ඒ දැන් වැඩක් තියෙනවා. ඒක නිසා බණ තේරෙන්න ගත්තාම නින්ද යන එක අඩු වෙනවා කොහොමද? ඒකෙ හින්දා ටිකක් බණ නින්ද ගියත් කමක් නැහැ බණ අහන්න. මොකද අහන්න ඕනේ දැනගන්න නෙවෙයිලා තියෙන්නේ. තාම දැනගින්න දැනගත්ත නිසා නෙවෙයි දැනගන්න ඕනේ නිසා නෙවෙයි. ඒක නිසා කවක් නැහැ. ඒනොන්ට භාවනා කරනකොට නිදාගන්න එපා. මොකද භාවනා කරනකොට ඒ කුසීත බවට හිත ගිහිල්ලා භාවනාවෙන් හිත අහකට ගිහිල්ලා දැන් යාට ආනාපාන සතිය බොහොම බරපතල සංකීර්ණ වැඩක් පවර්ලා තියෙනවා. අපි මේ ආයතන ටික හරහා කරන්න හදන වැඩේ වගේම යාට පවර්ලා තියෙනවා අමතර රාජකාරී ටිකක්. ආශ්වාස ප්‍රාශ්වාස සති නිමිත්ත කියන අනවතරයෙන් ඔය ටික ප්‍රකට කරලා දෙන්න. දැන්
පුංචි ළමයේ මොකක් හරි අපි වැඩගත් වැඩක් කර කර ඉන්න වෙලාවට ඒ ගැන එතනට ඇවිල්ලා ඒකට කරදර කර කර ඉන්නවා නම් අපි කියනවා වෙන පැත්තක් පෙන්නලා ආන් ආන් අර පැත්ත බලන්න අර පැත්ත කියලා එයාට ආස හිතෙන පැත්තක් පෙන්වන්න හදනවා වෙනම පැත්තක්. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කරන්නේ. හිතේ ආයතන ටිකටම වැඩිලා ආයතන ටිකටම අපි වැටිලා ඒ පැත්තේ වැඩේ කරන්න හදන්නේ. දැන් ඒ පැත්තට වැටිලා ඒ පැත්තේ වැඩේ කරන්න හදන කෙනාට මේ තව වැඩක් පෙන්වනවා සංකීර්ණ බාහිරින් ওই පැත්ත නෙමෙයි අර පැත්ත බලන්න. දැන් එයාට වෙන වැඩක් පවර්නවා. මේ ආයතන ටික අතහැරෙන්න පුළුවන් අතහැර ගන්න පුළුවන් මට්ටමක්. මේක බොරු කියලා පෙන්වන්න පුළුවන් මට්ටමක්. එයාට ප්‍රත්‍යක්ෂ කරන්න සමාධිය පැත්තෙන් ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒක නිසා එයාට දැන් වේගින් ඊමේ යත දුවන කෙනෙක් නේ. වේගින් ඊමේ යත ගැහෙන කෙනෙක්. කියන්නේ වාරිජ්‍යව තලේ කිත්තු ඔක මොකට උඹතෝ. වතුරෙන් ගොඩට ඇදලා දාමු මාළුවෙක් වගේ මේ හිත වේගින් ඊමේ යත ගැහෙනවා. මේ වේගින් ඊමේ යත ගැහෙන පන්දනේ වෙන හිත දමණය කරගන්න දැන් එයාට වැඩ ගොඩක් දෙනවා. එයාට පුරුද්ද තියෙන්නම වේගින් එහෙට මෙහෙට දුවලා. ඒක නිසා දුවල පුරුදු කෙනාට කියන්නේ එක තැනක ඉන්න කියලා එයාට දෙනවා දුවන්න. ඒ තමයි දැන් මෙතනත් ප්‍රකට කරගන්න මෙතනත් ප්‍රකට කරගන්න සති නිමිත්තෙත් හිත තියන්න. දැන් නිතරම ඔය ඔකට වීර්යයක් ඕනේ. සිහියක් ඕනේ. මේ වීර්යයයි සිහියයි දෙක එකතු වැඩෙන තැන හිත ඒකාග්‍රතාවේ වඩන්නත් වෙනවා. එතකොට දැන් වැඩෙනවා කියන සමතය. ඊට පස්සේ දැන් ලීන ඌසිත කුසීතයේ අනුගියේ සමාධියට උවදුරක් කුසීත බව අනුව යනවා. ලීන වූ හිතේ තියෙන ලක්ෂණය තමයි සැහැල්ලුවෙන් ගන්නවා. දූවිලි ටිකක් අරගෙන බොහොම සැහැල්ලුවෙන් මෙහෙම ගත්තොත් මොකද වෙන්නේ? විස්සල ඔක්කොම වැටෙනවා. එතකොට එහෙම කරන්නත් හරියන්නේ නැහැ. ඒක නිසා ටිකක් තදට අල්ලන්න ඕනේ. ඒ වගේ අපි ආස්වාස ප්‍රාස්වාසයේ ඔහේ නිකන් සරලව අල්ලගෙන හිටියොත් ඒක හරියන්නේ නැහැ. හිත දැඩිව ප්‍රග්‍රහ කරලා හිතට තද කරලා මේක ගන්න ඕනේ. එතකොට හිත දැඩිව ගන්නා ලද සිත අවුගත්ත යනුව ගියේ සමාධියට උවදුරක්. දැඩිව ගත්තොත් හිත අරක කිව්වා ලීනව ගත්තොත් කියලා දැන් කියන හිත දැඩිව ගත්තොත් තදටම අල්ල ගත්තොත් අර සියුම් කුඩු වගේ දුවිලි ටිකක් අරගෙන තද කරලා අල්ලුවොත් මොකද වෙන්නේ? යනවා. ඒත් යනවා. එතකොට හිත තද කරලා තියාගන්න හදනවා මේ අරමුණු තියේ. එතකොට හිත කුසීත බවට යන්නේ නැහැ. හැබැයි විසිරෙනවා. හිත අරමුණු වල නැවත නැවත තද කරන්න හදනවා. නැවත නැවත තද කරන්න හදනවා විසිරෙනවා. ඒක නිසා මේක මධ්‍යස්ථව අල්ලන්න ඕනේ. දුවිලි ටික මධ්‍යස්ථව අතට ගන්න ඕනේ. තද කරන්නෙත් නැහැ, ලාවට අල්ලන්නෙත් නැහැ, මැදහත්ව ගන්නවා. වෙසසින් නැමුණු සිත රාගය අනුගියේ සමාධියට උවදුරක්. වෙසසින්ම ආස්වාස ප්‍රාසාසයට නැමිලම ඉන්න ගියොත් ආස්වාස ප්‍රාසාසයට විතරක් බර වෙලම ඉන්න ගියොත් ඒ හිත රාගය අනුව යනවා, ඇලීම අනුව යනවා. එතකොට ඇලීම අනුව ගිහිල්ලා ඒ හිත සමාධියට උදුරු කරනවා. නතු නොවු සිත ව්‍යාපාදය අනුව ගිය සමාධියට උදුරනවා. කොහොම කරන්නද මන් දන්නේ? මේක කරන්නම බෑ. හිත මේක හිටින්නෙම නෑ කියලා එහෙම ටිකක් වෙලා වඩලා හිටින්නෙම නැතිනකොට පටිගිය ඇති වෙනව, තරහව ඇති වෙනව. ඒක ව්‍යාපාදේ යනවා ගිහිල්ලා ඒක සමාධියට බාධාව. දැන් ගැටුණත් බාධාව, ඇලුණත් බාධාව. ආස්වාස ප්‍රාස්වාසයේ ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ඊට පස්සේ හිත විසිරෝ ගන්නත් බෑ, කුසීත බවට ගන්නත් බෑ. දැන් ඔන්න ඔය ලක්ෂණ ටිකෙන් මිදෙන්න ඕනේ වඩන ආනාපාන සති භාවනාව. එතකොට ඔකට කියනවා තුන්වෙනි කාරණා හය. තුන්වෙනි ශක්තිය. එතකොට දැන් වඩන ආනාපාන සතිය අන්වයේ අටලොස් කෙලස් වලින් මිදිලා උපක්ලේශ වලින් මිදෙන්න ඕනේ. එතකොට ඒකෙන් කියනවා මුලින්දන් ආපහු වැඩිදුර විස්තරයක් කරනවා. ආශ්වාසයාගේ ආදි මධ්‍ය පරිවසානයේ සිහියෙන් අනුව යන්න ඔහුගේ ආධ්‍යාත්මික වික්ෂේපයට ගිය සිටින් හයත් සිතත් මහත් කැළඹීමෙන් දරත සහිතද කම්පිත වූවාහුද සැල්නාහුද වෙති. මොකද වෙන්නේ කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා ගන්න එපා කියලා කිව්වා ආස්වාසි පාස්වාසි මුලමෙදාග මෙනෙහි කරන්න එපා කිව්වා. එතකොට දැන් ඕල තියෙන දෘෂ්ටි ටික යන්න ඕනේ. මුලමෙදාග මෙනෙහි කරන්න එපා කියලා කියනකොට මොනවාද? ආස්වාසයත් එක්ක
කෙනෙක් මුල මැද අගමනේ කරනවා හුස්ම පාර ගන්නවා දැන් මෙතනින් පටන් ගත්තා උඩට යනවා ඊට පස්සේ අග උදරයට ගිහිල්ලා පිම්බීම හැකිලීමක් බලලා ඔක්කොම බලලා තමයි ආස්වාස ප්‍රාස්වාසය බලන්න ගිහිල්ලා ඉන්නේ දැන් සමාධියට උවදුරක් නෙමෙයි මේක සමාධියට උවදුරක් ඒක නිසා මේකේ ආස්වාස ප්‍රාස්වාසය එකක් තමයි උපාද ප්‍රති බංග වශයෙන් බලන්නත් එපා එකක් තමයි මුල මෙදාක බලන්න එපා කියන තැන මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්කම එකට එක දිගට යන්නත් එපා කියලා කිව්වා එතකොට මේ මෙයාට එහෙම කරන්න ගියොත් සිතත් කයත් මහත් කැළඹිලි සහිත වෙනවා මෙහෙම කරන්න ගියාට පස්සේ හිතයි කයයි ටිකක් කැළඹිලි දරත සහිත බවක් ඇති වෙනවා බර ගතියක් ඇති වෙනවා ඔළුවේ බර ගතියක් ඇති වෙනවා ටිකක් වෙලා යනකොට හිතේ බර ගතියක් ඇති වෙනවා හිතේ ටිකක් බර සහිත බවක් ඇති වෙනවා ඒක නිසා ඒකට කියන දරතේ කියලා බර ගතියක් ඇති වෙන ගතිය ඊට පස්සේ මේක වඩන්න බෑ මේක කරන්න බෑ එනා සිතත් කයත් දරත සහිතව කරන්න බැහැ කියනවා ආශ්වාසයගේ ආදි මධ්‍ය පරිවසානයේ ඒක නිසා සිහියෙන් අනුව යන්න එපා ආදී මධ්‍යව කෙලවර හිතන්න යන්න එපා එහෙම හිතන්න ගියොත් වැරදි එතකොට දැන් මේක දිගේ හිතලා පිම්බීමට යන්නත් එපා මෙහෙට යනකම්ම ඊට පස්සේ මේක දිගේම ආපහු අනිත් පැත්තට දානකොට මේ පැත්ත ඇකිලෙනවා කියලා ඇකිලීමට යන්නත් එපා එතකොට අර නිමිත්තෙන් හිත පිට ගිහිල්ලා පිම්බෙන හැකිලෙන එක බලන්න ගිහිල්ලා හරියන්නේ නැහැ සමහර වෙලාවට බොහොම ඔය පිම්බෙන හැකිලෙන භාවනා ක්‍රමය ගුරුමෙන් ආපු භාවනා ක්‍රමයක් ඒක සමාධියට ලේසියි කියලා පනවන භාවනා ක්‍රමයක් හැබැයි ඒක වෙනම කමටහනක් කියලා පැනෙන්නට කමන්නේ හැබැයි ආනාපාන සතිය කියලා පනවනවා නම් ඒක වැරදි ඒක ආනාපාන සතිය නෙමෙයි නිසා මොකද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කාර්මික බුදුරජාණන් වහන්සේ නම් ඔක්කොටම කණින් පනවනවා පිම්බීම හැකිලිම බලන්න කියලා ආස්වාස ප්‍රාස්වාසයට හිත තියන්න කියන්නේ නැහැ. ඒක ලේසියි නං. ඒකේ මූලිකම අර්ථය सिद्ध කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඔක්කොටම කලින් මේක පනවනවා. මොනවා හරි කරලා සමාධිය උපදවගෙන හරියන්නේ නැහැ. ඒ සමාධිය මේ ශාසනයේ කතා කරන්නේ මේ ශාසනයේ වඩන්න පුළුවන් සමාධියක් වෙන්න ඕනේ ලෝකෝත්තර ඥාන දර්ශනය දක්වා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. මොනවා හරි සමාධියක් කරලා හරියන්නේ නැහැ. ඒකයි මාර්ගක් තියෙනවා මාර්ග සත්‍යයක් ලෝකේ තියෙනවා මාර්ගය කියන එක මාර්ග සත්‍ය නෙමෙයි මාර්ගය හැම වෙලාවෙම මාර්ග සත්‍ය නෙමෙයි හැබැයි මාර්ගය හැම වෙලාවකදීම මාර්ග සත්‍ය උපදවන්න පුළුවන් මාර්ගයක් වෙන්න ඕනේ මාර්ගය මාර්ග සත්‍ය කියන තැනට අයිති වෙන මාර්ගයක් වෙන්න ඕනේ එහෙම නැති වුණොත් එහෙම අඹ ගහේ දෙල් හැදුනා වෙනවා අමගහේ දෙල් හැදිලා හරියන්නේ නැහැ. ඒක නිසා මාර්ගය කියන එක හැම වෙලාවකදීම අර මාර්ග සත්‍යයට අයිති දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අඹ වෙන්න ඕනේ. අමගහේ හැදෙන එක. අමගහේ හැදෙන එක දෙල් ගෙඩියක් කෙල්ලලා අමගහේ හරියන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම ඒක නිසා මොකක් හරි මාර්ගයක් වැඩුවා කියලා හරියන්නේ නැහැ. මොකද ලෝකේ එක එක මාර්ග තියෙන. ඒවත් මාර්ග. හිත සමාධි කරන්න ඕන කෙනාට මේ පොතක් ඇති. පොතම මෙනෙහි කරනවා පොතම අරමුණු කරනවා පොතම නැවත 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 ආවර්ජනා කර කර වෙන හිත පිට කොහෙවත් යවන්නේ නැතුව පොතේම හිත තියෙනවා පොතේම හිත තියෙනකොට ඒ කෙනාට පොත කියන අරමුණ තුල හිත එකඟ වෙනවා සමාධිය වෙනවා ඒකත් සමාධිය තමයි හැබැයි ඒ සමාධිය නිවනට උපකාරයි කියන්නේ ඒක මාර්ගය තමයි මාර්ගයක් ඒකත් හැබැයි හැබැයි මේ මාර්ගේ මාර්ග සත්‍යවත් නිරෝධ සත්‍යවත් උපදවන්න උපකාර වෙන මාර්ගයක් එහෙම නෙමෙයි. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේ මාර්ග කිව්වට ලෝකෙ කොයි මාර්ගෙත් හරි කියන්නේ නැහැ. මාර්ගේ බෙදන්න මාර්ගයක් බෙදන්න ඊට පස්සේ හරියන මාර්ග තියෙනවා වර්ධින මාර්ග තියෙනවා. මාර්ග ගොඩක් තිබ්බට හැම මාර්ගයක් හරියන්නේ නැහැ. ඒක නිසා දැන් අනිත් ධර්මතාවලට හොඳට හිත තියන්න එක තැනකට ආස්වාද ප්‍රාස්වාසය කියන තැන හරි සියුම්ලා යනවා සති නිමිත්තත් එක්කම එකතු වෙලා අන්තිමේටම ආස්වාස ප්‍රාස්වාසයේ කයක් බවට පත් වෙනවා මේ ආයතන හයෙන් යුක්ත මේ කයම අතහැරෙනවා අතහැරිලා එකම කය වෙන තැනක් එනවා මේ බාහිර අරමුණු ඔක්කොම එයාට කය විදිහට හම්බෙන්නේ මේ පැත්තෙන් කය හම්බෙන තැනක් එනවා ආස්වාස ප්‍රාස්වාසයේ විතරක් කය වෙන තැන ඒ තැන දක්වා වඩන්න පුළුවන් කෙනෙකුට ආස්වාස ප්‍රාස්වාසයේ දැන් ඕක උදරයට යනකම් පිම්බෙන එක බලන්න ගියත් හෝ ආපහු උදරයෙන් පිට වෙන එක බලන්න ගියත් හරි මේ මෙතනින් හම්බෙලා තියෙද්දි තව උදරයකුත් තියෙන කයක් හම්බෙලා තියෙයිද
එතකොට පිම්බෙන්නත් හැකිලෙන්නත් කයක් තියෙන වෙනවා මේ මේ කයෙන් මිදිලා ආස්වා සබ්බකාය ප්‍රතිසංවේදී කියන්නේ මේ කය ප්‍රතිසංවේදීව නෙමෙයි මේ කය දරතු සහිත කය අතහැරෙන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාසයේ කයත් බවට පත් වෙන්න ඕනේ කායේසු කායන්තරහ බික්කලේ යදිදන් ආස්වාස ප්‍රාස්වාස මහණෙනි මම ආස්වාස ප්‍රාස්වාසයේ කයයන් අතරින් එක්තරා කයකයි කියලා කියනවා ආනාපානසති සූත්‍රයේ එතකොට මේ කයයන් අතරින් එක්තරා කයයක් තියෙන මේ ආනාපාන සතියම කය හැටියට ප්‍රකට වෙනවත් එතනදී එයාට කය තියෙන මේ කයක් තියෙනවා මේ කයක් තියෙනවා නම් නෙමෙයි එයාගේ මුළු කයම ආස්වාස ප්‍රාස්වාසයේ දැන් අපිට මුළු කයම මේක ඒක නිසා මේ ඇහැ තියෙන්නේ කොහේද කය මේ කන තියෙන්නේ කොහේද කය මේ නාසය කය දිව කය මේ මේ මුළු කයම එතකොට මේ කය ගැන තියෙනවා අපිට කෙලෙසේ කය තියෙනවා කියලා මේ කය අතහැරිලා ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට ප්‍රකට වෙන අවස්ථාවක් තියෙනවා මේක වඩනකොට එතකොට කියනවා සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති කියලා අන්න ඔය සබ්බකාය පටිසංවේදී කියන ආස්වාස ප්‍රාස්වාස කය ගන්න පුළුවන් වෙයිද මෙතෙන්ද ගිහිල්ලා පින්බෙන හැකිලෙන එකක් බලන්න ඕන එතකොට මේ හුස්ම මාර මෙහෙටත් ගිහිල්ලා මෙහෙන් මෙහෙට ගිහිල්ලා බඩ පින්බෙන හැකිලෙන එකක් බලන්න වෙනවා උදරේ පින්බෙන හැකිලෙන එක එතකොට පින්බෙන හැකිලෙන කයක් තියන්න වෙනවා එතකොට ආස්වාස ප්‍රාස්වාස කය විතරක් නෙමෙයි පින්බෙන කයත් පින්බෙන හැකිලෙන උදර වූ කයක් තියන්න වෙනවා එතකොට මේ කියන අර්ථයට එන්නේ නැහැ හිත ඒක නිසා තමයි මේ කය සංසිඳවමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න බැරි වෙනවා ඊට පස්සේ එතනින් එහාට ආනාපාන සති භාවනාවේ ප්‍රගමණය වැඩිවීමක් පනවන්න බැරි වෙනවා අන්න ඒක නිසා කියනවා ඒ පැත්තට හිත තියන්න එපා ඒක වක්ලේස සහිතයි ඒකේ වරදින තැනක් තියෙනවා කියලා ඊට පස්සේ ප්‍රාස්වාසයාගේ ආදිමන්ද පරිවසානයේ සිහියෙන් අනුව යනුගේ බාහ්‍ය ආලම්භණය ප්‍රාස්වාසය අනුව හිත තියෙන කෙනාට එළිය අරමුණු වලට හිත විසිරෙන්න යනවා එළිය පිම්බෙන හැකිලෙන එක මෙහෙන් බලලා මෙහෙන් ඉඳන් එළියට පිම්බෙන එක බලන්න ගියාට පස්සේ ඔක හරියට හැකිලෙන එක බලන්න ගියාම හරියන්නේ නැහැ ඊට පස්සේ ආස්වාසේ ප්‍රාර්ථනා කරන්නා වූ නිකාන්ති සංඛ්‍යාත තෘෂ්ණා චර්යාවෙන් කයත් සිතත් දරක සහිත කම්පිත වූ අවද වෙති ආස්වාසේ ප්‍රාර්ථනා කරනකොට ප්‍රාර්ථනා කර කර ඉන්න යනකොට කැමති වෙනකොට නැවත ආස්වාසේ සිහි කරනකොට ඒකට කියනවා ප්‍රාර්ථනා කරනවා ඊළඟට කැමති වෙනවා හොඳ හුස්මක් උඩට ගන්නකොට පල්ලෙහාට දාන්න කැමති පල්ලෙහාට හෙළුවට පස්සේ උඩට ගන්න කැමැත්ත ඇති වෙනවා ඒකට කියනවා බැස ගැනීම නිකාන්ති තණ්හා කියන එකේ ලක්ෂණය මොකද්ද බැස ගැනීම වශයෙන් ඇති වෙන තණ්හාව එතකොට හොඳට ආස්වාසේ ගත්ත කෙනාට නිකාන්ති තණ්හා බැස ගන්න කැමති හොඳට ආස්වාසය කරපු කෙනාට බැස ගැනීම වශයෙන් ආස්වාසයට කැමති. එතකොට ඒ කාරණා ටිකම අර විදිහට දෙකේ කය සිත කය දෙකේ දරස සහිත වෙන බව පැහැදිලි කරනවා. ඒක වෙන මාතෘකාව කියන්න ඕනේ නැන්නේ. ඊට පස්සේ ඔන්න ওই විදිහට ආනාපාන සතිය වඩනකොට වෝදාන ඥාන කියලා තව ටිකක් තියෙනවා මේක පිරිසිදු කරගන්න අවශ්‍ය වෙන නුවණවල් ටිකක්. එතකොට කෙලෙස් වෝදාන ඥාන තියෙනවා 13ක් තියෙනවා. මොනවද මේ වෝදාන ඥාන? අතීතයේ ලෝභ බඳනා විසිරුණු සිතක් විචේපේ අනුගිය සිතෙක් විදිය හැරපියා එක්තැනක පිහිටුවයි. දැන් හිත පිහිටවන්නේ පිරිසිදු කරගන්නේ කොහොමද කියලා පෙන්නවා. අතීතයේ අනුව ගිහිල්ලා විසිරෙන්න යන හිත අතීතය අනුව යන්න නොදී කියන්නේ ආශ්වාසය ගන්නකොට ප්‍රාශ්වාසය අනුව හිත යන්න අතීත ප්‍රාශ්වාසය අනුව හිත යන්න නොදී ප්‍රාශ්වාසය අනුව යනකොට අතීත ආශ්වාසයේද නැවත මෙනෙහි කරන්න නොදී එයා එක තැනක හිත පිහිටවනවා. ඒ මොහොතට ඒක විතරයි. ඒ මොහොතට එක තැනක හිත පිහිටවනවා. මෙන්න මෙහෙම කරනකොට හිත විචිත්ත වෙන්නේ නැහැ. අනාගතයේ සනිටුහන් අනාගතය ප්‍රාර්ථනා කරන අනාගතයේ ප්‍රාර්ථනා කරන්නේ හිත මෙබඳු මෙබඳු සත්‍යයන් වලටපත් වේ ආනාපාන සතිය මට මෙහෙම මෙහෙම වෙයි. ගොඩක් දිනකට ආනාපාන සතිය වදිනකොට ගොඩක් වෙලාවට මට මෙබඳු තත්ත්වයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආනාපාන සතිය තියෙනකොට මේක වඩනකොට දැන් වඩපු අය කියනවනේ ආලෝකයක් ඇති වෙයි කියනවා මෙහෙම වෙන්න පුළුවන් කියනවා මෙහෙම ලක්ෂණ එනවා කියනවා මෙහෙ සියුම් වෙයි කියනවා එතකොට දැන් භාවනා කරන්නේ මොකක් බලාගෙනද ටිකකින් මගේ හිත සියුම් වෙයි මට මෙහෙම ආලෝක නිමිත්තක් පහළ වෙන්න පුළුවන් මෙබඳු තැනකට එන්න පුළුවන් දැන් ඒක බල බල භාවනා කරනවා එතකොට භාවනාව ආනාපාන සතියද ආලෝකද එතකොට ආලෝක භාවනාවක් කළා tie එතකොට ආලෝකේ පේනවා ඉතින් එතකොට වෙන ආනාපාන සතිය වල ආලෝකෙ පේන්නේ කියලා එතකොට මෙන්න මේ විදිහට අනාගතය අනුව නිමිති තියාගන්නේ නැතුව කෙනෙක් හිත පිහිටවන්න අවශ්‍ය වෙනවා ඊට පස්සේ ලීන වූ කුසීතයේ අනුගිය සිතෙක් වේද එය ප්‍රග්‍රහණය කොට ලීන වූ හිත හැකිලෙන්න නොදී නැවත නැවත හිත ඔසවා තබනවා ඇතෙන්ට හිත ඔසවා තබනකොට ඒකට ඔසවා තැබිය යුතු සග්‍රහ කරනවා කියලා කියන්නේ ඔසවා තබනවා කියන එක. එතකොට මේ කුසීතය දුරු කරන්න ඕනේ නැවත නැවත හිත ඔසවලා තියෙතියි. මේ හිත උස්සල තියන්න ඕනේ තන උස්සල තියන්න ඕනේ. දෙකක් ගහලා යටට දාන්න ඕනේ තන දෙකක් ගහලා යටට දාන්න ඕනේ. ඒකට කියනවා නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නත්, පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නත් දක්ෂ වෙන්න ඕනේ. එතකොට හිත තියාගන්න නැති වෙනකොට හිත මේ කියන දේ කරන්නේ නැති වෙනකොට එයාට සිද්ධ වෙනවා නිග්‍රහ කරන්න හිතට. ඕකවත් කරගන්න බෑද පුද්ගල භාවයේ පැත්ත වැඩි වෙනකොට නෙවෙන්නේ. මහ ලොකුවට කයිවාරු ගැහුවට ඕකවත් කරගන්න බෑද හිත තියාගන්න. තමන්තම හිත විසින්ම හිතට නිග්‍රහ කරලා හිත පහලට දාලා තියාගන්න හදනවා. සමහර වෙලාවට බෑ කියලා හිතෙනවා. මේක දැන් නම් හිත තියන්නම බෑමයි කියලා. එතකොට පොඩ්ඩක් පග්‍රහ කරනවා මේක මට පුළුවන් අනිවාර්යෙන් කරන්න. අපි එක විනාඩි 5ක් කරලා බලමු ඊට පස්සේ අත්හැරලා බලමු. අර 5 පුළුවන් තරම් හොඳට කරන්න බලන්න. දැන් තව විනාඩි 2ක් කරලා බලමු. කොහොම හරි උපක්‍රම යොද යොද හිත නැගිටවන්න ඕන තැනකදී රුකුලක් වෙවි නැගිටිනවා. වැඩිපුර යන්න හදනකොට 2ක් ගහලා පහලට දානවා. ආයේ පල්ලෙහාටම වැටෙන්න හදනකොට නෑ පොඩ්ඩක් හුස්සල තියනවා. ගානට අවශ්‍ය විදිහට අරගෙන යනවා. ඒකෙන් කිව්වේ අර දියකරුව දියගෙන තමන්ට ඕන විදිහට දියගෙන යනවා කියලා. උදකන් නයන්ති නෙත්තිකා උසුකාරෝ නමයන්ති තේජන දාරුන් නමයන්ති තච්චක අත්තාන නමයන්ති සංසිති. එතකොට උදකන් නයන්ති නෙත්තිකා දියාලුව දියගෙන යනවා. වතුර ඇලවල් කපන අය තමන්ට ඕන විදිහට වතුර ඇල කපලා අරගෙන යනවා ඕන විදිහට. එතකොට පොඩ්ඩක් බැම් උස්සන්න ඕන තැන උස්සනවා, පහත් කරන්න ඕන තැන පහත් කරනවා. මේ විදිහට දැන් ඕන විදිහට මේ දියාලුව දිය අරගෙන යනවා. එතකොට මේ දියාලුව දිය අරගෙන යනවා වගේ හරියට හැම වෙලාවකදීම අපි දක්ෂ වෙන්න ඕනේ හිත ඔසවා තියන්න අවශ්‍ය තැන ඔසවලා තියන්න. හිත පල්ලෙහාට දාන්න ඕන තැන පල්ලෙහාට දාන්න. එතකොට ඒ අනුව හිත උද්දච්ච වෙනකොට, උද්දච්ච කියලා කියන්නේ විසිරිලා යනකොට දෙකක් ගහලා එකතු කරනවා. ඒ වගේම හිත පල්ලෙහාට වැටෙනකොට හිතත් එක්කම ඔසවලා උඩින් තියනවා. ඊට පස්සේ අධිකතරව ඒකට බැස ගන්න හදනකොට ආස්වාසුකාස්වාසයට හරි අධිකව බැස ගන්න හදනකොට ඒක රාගය අනුව යනවා ඒ හිත. ඒක නිසා ඒ පැත්තට යන්න නොදී මේ පැත්තෙන් නැවත ඇදලා අරගෙන තියාගන්නවා. ඒ අන්න ඒ විදිහට සම්මයක් ඥාන ඇතුව ඒ රාගය දුරු කෙරේ. මන නුවණ ඇති කරගෙන හේතේ මේ ඒ රාගය දුරු කෙරේ. ඒ රාගය දුරු කරනවා. මෙන්න මෙහෙම ඒ හිත වික්ෂේපයට යන්නේ නැහැ. ව්‍යාපාදයේ දුරු වෙන විදිහට හිත තියාගන්නවා, වික්ෂේපයේ දුරු වෙන විදිහට හිත තියාගන්නවා. මෙන්න මේ කරුණු හයෙන් යුක්තව හිත පිරිසිදුව ප්‍රභාස්වරව ඒකත්වයට යනවා. ඊට පස්සේ
ඒකත්වයෝ කවර හේයත් දාන වස්තු පරිත්‍යාගයේ එළඹ සිටීමෙන් හෝ ඒකත්වයේ සමත නිමිත්ත එළඹ සිටීමෙන් හෝ ඒකත්වයේ භංග ලක්ෂණයේ එළඹ සිටීමෙන් හෝ ඒකත්වයේ නිරෝධයේ එළඹ සිටීමෙන් හෝ ඒකත්වයේ ඒකත්වයේ කියන එක ගොඩක් තියෙනවා ගොඩක් ඒකත්ව තියෙනවා ලෝකේ කෙනෙකුට දානය තුල ඒකත්වයක් තියෙනවා අපි ඒකව දන් දෙන වෙලාවට කියන්නේ හිත එකඟ කරගෙන දන් දෙන්නේ ඒ තුල හිත සමාධි කරගන්න දානය තුලත් හිත ඒකත්වයකට යන බව තියෙනවා සමත නිමිත්ත එළඹ සිටීමෙන් වූ ඒකත්වය සමතේ තුලත් හිතේ ඒකත්වයක් තියෙනවා මේ කරන්නේ සමතේ තුලේ හිතේ තියෙන ඒකත්වය දැන් හිත ඒකත්වය කරගන්න කියන්නේ ඒකත්වය ඇති කරගන්න විවිධ ක්‍රම තියෙනවා භංග ලක්ෂණයේ එළඹ සිටීමෙන් වූ ඒකත්වය භංග ලක්ෂණය කියන්නේ බිඳීම් සහිත බව බිඳීම ඕක කියන්නේ ගිහිල්ලා තමයි ඒ උපාදිතටි භංග පැත්තෙන් මේ බිඳි බිඳි යනවා නැතිනම් රූප කලාප බිඳිනවා කියලා භංගාන ප්‍රස්තනාව කියන්නේ ගිහිල්ලායි කියන්නේ නමුත් මෙහි විපිත නිරුද්ධ වෙන බවට හිත තියෙන එකයි භංගය කියන්නේ නැතුව මෙහි රූප කලාප බිඳි බිඳි යනවා කියලා පරමාණු වාදයක් පැත්තට ගිහිල්ලා අනිත්‍ය පනවන්න හදනවා භංගයේ පැත්තට රූපේ පැත්තට වැටිලා එහෙම නැත්නම් තව කෙනෙකුට නිරෝධයේ එළඹ සිටීමෙන් වූ ඒකත්වයක් තියෙනවා ඒ කියන්නේ නිරෝධය කියන්නේ විදර්ශනාව පැත්තෙන් නිරෝධයේම එළඹ සිටින තැන ඒකත්වයක් තියෙනවා එතකොට ඔකේ දැන් ගොඩාක් කාරණා තව විස්තර කරනවා ඒ ටික විස්තර කරන්න ගියොත් එහෙම දැනට අවශ්‍ය වෙන කාරණා ටික නෙමෙයි දැනට අවශ්‍ය නැහැ එතකොට ඕනේ නම් පස්සේ කතා කරමු නැත්නම් දැනට ඒ ටික පුරව ගත්තොත් එහෙම ඕනේ නැති වෙනවා මොකද එතන යහට ධ්‍යාන ටිකේ ඇති වෙන ලක්ෂණ ටික ගැන කතා කරන්නේ ඉක්මනට ධ්‍යාන ලබා ගන්න තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ ඊට පස්සේ දැන් මෙතනදී මේ ඒකත්වය ගැන කියලා කියනවා දාන වස්තු පරිත්‍යාගයෙන් එළඹ සිටීමෙන් වූ ඒකත්වයේ දානෙහි අදිමුක්තේනට වේ කෙනෙක් කැමති දන් දීලා දන් දෙන එක තුල සතුට වෙන්න. එයා දන් දීලා මාර්ගයේ මූලිකම ලක්ෂණයේ හැටියට දන් දීලා දානෙ තුල ඒකත්ව වෙනවා ඒ තුල සතුට වෙනවා ඒ එකඟතාවයේ පාදක කරගන්න පුළුවන් කෙනෙකුට ප්‍රතිපදාවට එන්න. දන් දීලා හිතේ එකඟ බව පාදක කරගන්න පුළුවන්. ඒකයි මේ දන් දෙනවා කියන එක ලේසි නෑ කියන්නේ. දන් දෙනවා කියන එක පනවන්නේ මේ තිබ්බ මේ දේ දුන්න නෙමෙයි. හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් ඒ මත අපිට පිහිටවගෙන දන් දෙනවා කියන එක බොහොම අපහසු දෙයක්. අපි දන් දෙන සිද්ධිය තුළ හිතුවිලි කොච්චර පරම්පරා ගානක් ගිහිල්ලද? අකුසල් සිතුවිලි, ලෝභ සිතුවිලි, මෝහ සිතුවිලි කොච්චර පරම්පරා ගානක් ගිහිල්ලද? ඔය ටික අතහැරගෙන බුද්ධ පූජාව නම් තියන්නේ සංඝයාට නම් දන් දෙන්නේ මේ එකම තැන හිත පිහිටවගෙන දන් දෙනවා කියන්නේ කොච්චර සමාධියක් ඕන නේද අපිට එකඟ බව. ලේසි නෑ ඒ දාණය. අන්න ඒ දාණය දෙන කෙනාට කියන දාන අදි දානෙහි අදිමුක්තයන් කියලා. දානෙහි අදිමුක්ත කියලා කියන්නේ මේ දානේ හිත හොඳට එකඟ කරලා දානේ හිත අදිමුක්ත බව නිසා එයාට මාර්ගයේ උපදින්න ප්‍රතිපදාව උපදින්න එක එක හේතුවක් වෙනවා ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා විදර්ශනා පාදකව වඩන කෙනෙක් විදර්ශනා පාදකව සමාධිය වඩන කෙනෙක් ඉන්නවා එයා විදර්ශනාව මූලික කරගෙන වඩනකොට ටිකකින් එයාට විදර්ශනාව සමතේ බවට පත් වෙනවා එහෙම වඩන කෙනෙකුට විදර්ශනාවම සමතේ වෙන කෙනෙකුට සමත නිමිත්ත එළඹ සිටීමෙන් වූ ඒකත්වය වැඩෙනවා ඊට පස්සේ භංගක්ෂණය කියලා කිව්වේ උදේවැය බලන නෝන තුල එන භංගඥාණය. ඒකට කියනවා විදර්ශනාව වඩන අයට විදර්ශකයන්ට එන ඥාණය. ඊට පස්සේ ආර්ය පුද්ගලයන්ට නිරෝධය එළඹ සිටීමෙන් එන නුවණක් තියෙනවා. අපි අද නිරෝධය එළඹ සිටින මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ ආර්ය පුද්ගලයෝ නිරෝධය අරමුණු කරන මට්ටම. එතකොට මෙන්න මේ සතර කරුණින් ඒකත්වයට ගිය හිත මෙන්න මේ හතර කරුණ යෙදෙනවා නම් යම් හිතක එතනින් ඒකත්වයට ගිය පුහිත ප්‍රතිපදා විසුද්ධියේ පටිපදා විසුද්ධියට හිත පිවිසියේද වේ. අන්න ප්‍රතිපදා විසුද්ධිය තුළ හිත පිහිටා සිටිනවා. උපේක්ෂාවෙන් වඩන ලද්දේ ඥාණයෙන් විශෝධිත වූයේ උපේක්ෂාවක් මේ හිතේ තියෙනවා. ඇයි ඕනෝට වැඩිය දෙයකට ඇලෙන්න ගැටෙන්න කියන ඇලීම් ගැටීම් දෙක දුරුවලා ඒ තුළ උපේක්ෂාව තියෙනවා හැබැයි නිකන් උපේක්ෂාවක් නෙමෙයි
ඥානයෙන් විශෝධිතෝ ඥානයෙන් නුවණින් සෝදලා තියෙනවා මේ උපේක්ෂාව. මෝහේ නැති වෙන්න නුවණින් සෝදලා තියෙනවා. ඒකට මේ තුල තියෙන ලොකු ගැඹුරු කාරණා තුනක් මේ ටික කියන්නේ සම්පූර්ණ සත්‍ය ඥානයේ ලක්ෂණ ටික මේ කියන්නේ. දන් දීලා තියෙනවා යා සත්‍ය ඥානයේ මූලික කරගෙන. භාවනා කරලා තියෙනවා සමතේ වඩලා තියෙනවා නිරෝධයට හිත තියලා තියෙනවා සත්‍ය ඥානයේ මූලික කරගෙන. එයාට ඒ සත්‍ය ඥානයේ මූලික කරගෙන මේ ටික වඩනකොට මොකද වෙලා තියෙන්නේ? උපේක්ෂා වෙලා තියෙනවා ලෝක නිමිති තුල. උපේක්ෂාව නුවණින් විශෝධිත පිරිසිදු කරපු උපේක්ෂාවක් එකයි ඔක ජීවිතය තුළින් කිව්වේ. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානයගේ ආදිය කවරේ, මධ්‍ය කවරේ, පරියවසානයේ කවරේ? ප්‍රථම ධ්‍යානයේ මුල මොකද්ද, මැද මොකද්ද, අවසානයේ මොකද්ද? ප්‍රතිපදා විසුද්ධියේ ප්‍රථම ධ්‍යානයගේ ආදිය උපේක්ෂානුබ්‍රෝහණයේ, මධ්‍යයේ සංපහර්ෂණයේ, පරියවසානයේ. තේරුණාද? ප්‍රථම ධ්‍යානයගේ ආදිය මොකද්ද? ප්‍රථම ධ්‍යානයේ පටන් ගැනීම හැම වෙලාවකදීම ප්‍රතිපදා විසුද්ධිය. ප්‍රතිපදාව පිරිසිදු බවට පත් වෙන එක. ඒතකොට මේ කතා කරන්නේ මේ ශාසනය ගැන නෙමෙයි. මේ බාහිර ශාසනය ගැන නෙමෙයි. මේ ශාසනය ගැන. මේ ශාසනයේ ධ්‍යාන උපදව ගන්න මාර්ගයත් තියෙනවා. ධ්‍යාන උපදවගෙන මාර්ග වඩනවා නෙමෙයි, මාර්ගසිත සහ ඵලසිත එක, මාර්ගසිතයි ධ්‍යානසිතයි එකට විස්තර කරන්නේ. අරක රූප භවෝපච්චය, රූප භවයේ පිණිස වඩන මාර්ගයක මේ ශාසනයේ මාර්ග සත්‍යයෙන් පෙන්වන්නේ. අරක මාර්ගය රූප භවයේ උප්පත්ති පිණිස වඩන එක මොකද්ද? මාර්ගය. මාර්ග සත්‍ය නෙමෙයි, ඒක ඇත්ත කරගෙන වඩන දෙයක්. ඒක මාර්ගය. මේ ශාසනයේ තියෙන මාර්ග සත්‍ය. එතකොට මේ ශාසනයේ ප්‍රතිපදා දර්ශනේ එන්නේ, විසුද්ධිය එන්නේ මාර්ග සත්‍ය ඇති කෙනාට. එතකොට මාර්ග සත්‍යයත් එක්ක නම් මෙයාට මේ ප්‍රථම ධ්‍යානයේ උපදින්නේ, කියන්නේ මෙයා ඉන්නේ සෝවාන් මාර්ගයේ. සෝවාන් ඵලයට පත් වෙන කෙනා අනිවාර්යයෙන් ප්‍රථම ධ්‍යාන ලාභීවමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. සමතේ වැළුවද නැතද? මොකද දැන් කියවනේ භංගයේ බැලුවත් එයා ඒකත්වයට යනවා කියලා. හිතේ ඒකත්වයට යනවා කියලා උදේවැය ඥානේ බැලුවත් උදේවැය උපදවගත්තත් එයා හිතේ ඒකත්වයේ උපදව ගන්නවා කියලා. එතකොට මේ ප්‍රථම ධ්‍යානය ගැන කතා කරන්න මේ ශාසනයේ අන්න අතනින්. ඒක නිකන් කියුවේ ධ්‍යාන ටික ගැන කතා කරන්නේ නැහැ කියලා. ඔන්න ඒ පොයි විදිහට මේ ටිකේ තියෙන ලක්ෂණ ටික නැවත නැවත කතා කරනවා. ඒකේ තියෙන ලක්ෂණේ මොකද්ද? එතන තියෙන පිරිසිදුභාවයේ මොකද්ද? එතකොට නැවත වඩන සමතේ මොකද්ද එතන ඉඳන් කියලා ඒ කාරණා ටික විස්තර කරනවා. ඉතින් අන්න ওই ධර්මතා ටික නැතුව ධ්‍යාන වඩන්න යන්න එපා. ධ්‍යාන උපදව ගන්න යන්න එපා. ඒක නිසා අද යම් අර්ථයක් සඳහන් ආනාපාන සතිය වඩන්නේ අන්න එතනට අදාළ අර්ථයයි මේ මතක් කරපු අර්ථය.